අද කතා කරමු රේට් මැක්ස් F1 ARGB කේසින් එක ගැන. දීශම්පඩ YouTube channel එකට අත් ඔයගොල්ලෝ ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියනලා තියෙන්නේ රේට් මැක්ස් F1 ARGB කේසින් එක ගැන. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මගේ තව මීට කලින් මම වීඩියෝ දෙකක් කරා Fantech CG80 සහ Fantech CG71 කියන කේසින් වල රිවියු. ඉතින් ඒවත් ඔයාලට බලන්න ඕන අනිවාර්යයෙන් පහල තියෙන description එකේ link වලින් ගිහිල්ලා ඒවා බලන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් මේක තමයි රේට් මැක්ස් F1 කියන කේසින් එකේ box එක. ඉතින් ඔයාලට box එකේ උඩ බලා ගන්න පුළුවන් රේට් මැක්ස් logo එකත් එක්ක ARGB කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට කේසින් එකේ පහල බලා ගන්න පුළුවන් F1 කියලා ගහලා තියෙනවා model number එක. ඉතින් ඒ වගේම කේසින් එකේ රූප සටහනක් මේ box එකේ තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කේසින් එක unbox කරාට පස්සේ මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් එන්නේ. ඉතින් කේසින් එක ඉස්සරහා යට ඔයාලට බලා ගන්න පුළුවන් රේට් මැක්ස් logo එක තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක finish කරලා තියෙන ඉස්සරහා front එක තනිකරම net එකක. ඉතින් ඔයාලට කේසින් එකේ වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් blast finish එක. ඉතින් එකේ මේ වීදුරු අයින් කරලා බලන්න ඕන නම් ඔයාට මේ ආකාරයට මේ වීදුරු පැත්තකට open කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කේසින් එකේ පිටුපස exhaust එකට එක RGB fan එකක් තියෙනවා. මේ කේසින් එකේ පිටුපස ඔයාලට බලා ගන්න පුළුවන් graphic card එක vertical mount කර ගන්න අවශ්‍ය slot එකක් තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඔයා ගන්න graphic card එක vertical mount කර ගැනීම හැකියාව තියෙනවා. මේ කේසින් එකත් එක්ක අපිට මේ කේසින් එක setup කර ගන්න ඕනේ කොහොමද කියලා තියෙන user manual එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් අනිකුත් උපාංග කේසින් එකට සවි කරන්න අවශ්‍ය screw මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට කේසින් එකේ උඩ බලා ගන්න පුළුවන් LED FET මාරු කරන බටන් එක. ඒ වගේම USB 2.0 port දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම mic input සහ sound output port දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම USB 3.0 port එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම reset switch එක සහ power switch එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් කේසින් එකේ උඩ මැග්නටික් ඩස්ට් ෆීල්ඩ් එකක් තියෙනවා. ඉතින් මේක හරහා ඔයාගේ කේසින් එක ඇතුළට දූවිලි අංශු යන එක වළක්වනවා. මේ කේසින් එකට සපෝට් කරන මදර්බෝඩ් තමයි ATX මදර්බෝඩ්, ඒ වගේම mini ITX මදර්බෝඩ්, ඒ වගේම ඔයා graphic card එකක් අයි කරනවා නම් ඔයාට උපරිම පුළුවන් 35 cm දිග graphic card එකක් විතරයි. ඒ වගේම ඔයා cooler එකක් අයි කරනවා නම් ඔයාට පුළුවන් 16.5 cm උසති ඕනම cooler එකක් ඔයාට සවි කිරීමේ හැකියාව තියෙනවා. මේ කේසින් එකට අපිට hard drive දෙකක් include කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකට තව SSD 3ක් include කිරීමේ හැකියාවක් තියෙනවා. තව මේ කේසින් එකත් එක්ක අපිට ARGB fans 4ක් නොමිලේ හම්බෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට fans 3ක් සහ පිටුපසට එක fan එකක් හම්බෙලා තියෙනවා. ඔයාලට කැමති නම් තව fans 4ක් මේකට include කිරීමේ හැකියාව තියෙනවා. අවසාන වශයෙන් කාටද මේ කේසින් එක ගොඩක්ම වැදගත් වෙන්නේ? මට නම් හිතෙන්නේ ARGB fans තියෙන ඒ වගේම graphic card එක vertical mount කර ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ඉඩක් තියෙන කේසින් එකක් හොයන කාට හරි වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඉතින් අද මගේ මේ වීඩියෝ එකෙන් කතා කරවුවේ රේට් මැක්ස් F1 ARGB කේසින් එක ගැන. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ඒ වගේම නොදන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් ඒ වගේම මගේ Facebook page එක තියෙනවා දිල්ෂාන් ප්‍රඩ, අන්න එකක් ලයික් කරලා follow කරලා set වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් වීඩියෝකින් ළඟදිම හමු වෙමු. පාර්ට් සුබ දවසක්.